फैशन संबंध अलग वीडियो का कारण था माँ अधमंगों गलांग हम बैंड आए लाइन इतने गोगलों मटे दान कमे सेलेटा मटे ताकना आधे रेटा गोड़ा आक मिस्तूरी मंदान ना गोलों गोड़ा कासा के लिए फैशन संबंध वीडियोस बालन इतने गोगलों गोड़ा मागे प्रतिचार दाखवलत बा वीडियो देखा था माँ फैशन डिजाइन के ने कहने को हम दे ये वागे माँ लंका ඇතුළත ෆැෂන් ඩිසයිනින් ඉගෙන ගන්න පුළුවන් ආයතන මොනවද කියලා වීඩියෝස් දෙකට ඔබලන් ගොඩාක් හොඳ ප්‍රතිචාර ආදරේ මට හම් වෙලා තිබ්බා. ඉතින් ඕගොල්ලෝ මට දක්වන්නේ ආදරේ තමයි වීඩියෝස් කරන්න මාව මොටිවේට් කරන්නේ. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ ඕගොල්ලන්ට කියා දෙන්න ෆැෂන් ෆීල්ඩ් එකේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් අමතර ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ට අමතර මොනවද අපිට තියෙන ජොබ් රෝල්ස් කියලා. ඉතින් ගොඩාක් ජොබ් තියෙනවා. ඉතින් අද මගේ වීඩියෝ ගොඩක් දිග වෙන හින්දා මං හැම එකම කියන්න යන්නේ නැහැ. මම තෝරාගත්ත කීපයක් අද ඔයගලන්ට කියා දෙන්නම්. ෆැෂන් ෆීල්ඩ් එකේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ට අමතර අපිට කරන්න පුළුවන් ජොබ්ස් මොනවද කියලා. ෆැෂන් රිලේටඩ් අනිත් ජොබ් රෝල්ස් වලට යන්න කලින් මම මුලින්ම මේ ෆැෂන් ඩිසයිනර් කියන කෙනාගේ ජොබ් රෝල් එක ගැන පොඩි හැඳින්වීමක් කරලා එන්න. ඉතින් ෆැෂන් ඩිසයිනර් කියලා කියන කෙනා ස්පෙෂලායිස් වෙනවා වුමන්ස් වෙයා, මෙන්ස් වෙයා, ඒ වගේම ස්පෝර්ට්ස් වෙයා, චිල්ඩ්‍රන්ස් වෙයා, හෑන්ඩ්බෑග්ස්, ඇසසරිස් වගේ ගොඩාක් දේවල් වලට ස්පෙෂලායිස් වෙන කෙනෙක් තමයි ෆැෂන් ඩිසයිනර් කියලා කියන්නේ. ඉතින් මෙයා ඉස්සෙල්ලාම පටන් ගන්නෙ නම් ඩිසයින් ඇසිස්ටන්ට් කෙනෙක්. ඊට පස්සේ ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව ඉහළට හිටිය ඩිසයින් මැනේජර් කෙනෙක්, ඒ වගේම ඩිරෙක්ටර් කෙනෙක් දක්වා වුණත් අපිට අපේ ජොබ් රෝල් එකේ ඉස්සරහටම යන්න පුළුවන්. ඉතින් මේ ෆැෂන් ඩිසයිනර් කියන කෙනාට තමන්ගේම බ්‍රෑන්ඩ් එකක් ෆැෂන් ලයින් එකක් පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි හයි ස්ට්‍රීට් බ්‍රෑන්ඩ්ස් වල ඩිසයින් ස්ටුඩියෝස් වල වගේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට් ලේබල්ස් වල වගේ ගොඩාක් ඔපචුනිටීස් තියෙනවා මේ ෆැෂන් ඩිසයිනර් කියන කෙනාට. ඉතින් ෆැෂන් ඩිසයිනර් කියලා කියන්නේ මේ වගේ ජොබ් රෝල් එකක් තියෙන මේ වගේ පුද්ගලයෙක්. ඊළඟට මම කතා කරන්න යන ජොබ් රෝල් එක තමයි ගාමන්ට් ටෙක්නොලොජිස්. ඉතින් මේ පුද්ගලයා රෙස්පොන්සිබල් වෙනවා ගාමන්ට් එකක අපි හිතමු ෆැබ්‍රික් එකක් ගත්තොත් ෆැබ්‍රික් සිලෙක්ට් කරගන්න, ඒ වගේම ෆැබ්‍රික් ටෙස්ට් කරන්න, ඒ වගේම තමයි දීලා තියෙන බජට් එකට ඩිසයින් එක කරන්න පුළුවන්ද කියලා බලන්න, ඒ වගේම ක්වොලිටි කන්ට්‍රෝල් පැත්ත, ගාමන්ට් කන්ස්ට්‍රක්ෂන් පැත්ත ඔය ගොඩාක් දේවල් වලට මේගොල්ලෝ රෙස්පොන්සිබල් වෙනවා. ඉතින් මේගොල්ලන්ට ගොඩාක් ජොබ්ස් තියෙනවා මැනුෆැක්චරින්, ඒ වගේම රීටේල් සම්බන්ධ ගොඩාක් ජොබ්ස් මේ වගේ අයට තියෙනවා. ටෙක්ස්ටයිල් ඩිසයිනර්ස්ලා टेक्सटाइल डिजाइनर्स ला කියන්නේ ලෝකෙට අලුත්ම ටෙක්ස්ටයිල් නිපදවන ඩිසයින් කරන කට්ටිය. මේගොල්ලෝ ඉනෝවේටිව් ටෙක්ස්ටයිල් ගොඩාක් ලෝකෙට දායක කරනවා නිපදවනවා. ඉතින් මේ ටෙක්ස්ටයිල් ඩිසයිනර්ස් ලා ගොඩක් වෙලාවට ලොකු ටෙක්නිකල් දැනුමක් තියෙනවා ටෙක්ස්ටයිල් සම්බන්ධව. යාන් සම්බන්ධව, ෆැබ්‍රික් සම්බන්ධව, කලර් සම්බන්ධව, ඒ වගේම printing methods, embroidery methods වගේ ගොඩාක් දේවල් සම්බන්ධව ලොකු ටෙක්නිකල් දැනුමක් තියෙන අය තමයි මේ ටෙක්ස්ටයිල් ඩිසයිනර්ස් ලා කියලා කියන්නේ. ඉතින් ඒගොල්ල ගොඩක් වෙලාවට තමන් තනියම ව්‍යාපාර පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් මොකක් හරි ආයතනයකට සම්බන්ධ වෙලා තමන්ගේ දැනුමින් ෂෙයා කරගන්න අලුත් ප්‍රොඩක්ට්ස් නිපදවනවා. ඉතින් ටෙක්ස්ටයිල් ඩිසයිනර්ස්ලා කියලා කියන්නේ කෙටියෙන් කිව්වොත් අලුත්ම ටෙක්ස්ටයිල් ලෝකෙට හඳුන්වලා දෙන ඉනෝවේටිව් ප්‍රොඩක්ට්ස් ලෝකෙට හඳුන්වලා දෙන කට්ටිය. ෆැෂන් ඉලස්ට්‍රේටර්. ෆැෂන් ඉලස්ට්‍රේටර් කියලා කියන්නේ ෆැෂන් ඩිසයිනර්ත් එක්ක ගොඩාක් ළඟින් කටයුතු කරන කෙනෙක්. ඉතින් ෆැෂන් ඉලස්ට්‍රේටර් කරන්නේ ෆැෂන් ඩිසයිනර්ගේ රිකුවයර්මන්ට් එක අනුව ස්කෙචස් ඩෙවලොප් කරන එක. ඉතින් ෆැෂන් ඩිසයිනර්ට ආව අදහස් ෆැෂන් ඉලස්ට්‍රේටර් කියුවම ෆැෂන් ඉලස්ට්‍රේටර් ඒ අදහස් වලට අනුව ස්කෙචස් නිර්මාණය කරනවා. ඉතින් ෆැෂන් ඉලස්ට්‍රේටර් ගොඩක් වෙලාවට CAD software පාවිච්චි කරනවා. ඒ වගේම අතින් අඳිනවා, කලර්ස් භාවිතා කරලා සමහරවිට පේන්ටින් වලින් වගේ මේ අදහස් නිර්මාණ ඉදිරිපත් කරන්න ෆැෂන් ඉලස්ට්‍රේටර් පුළුවන් වෙන්න ඕනේ. පැටර්න් කටර් එහෙම නැත්නම් ග්‍රේඩර්. ඉතින් මේගොල්ලන්ට ගොඩක් වෙලාවට වැඩ කරන්න වෙන්නේ ෆැෂන් ඩිසයිනර් එක්කයි, ගාමන්ට් ටෙක්නොලොජිස්ට් එක්කයි. ඉතින් මේගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක තමයි දීලා තියෙන ස්කෙච් එක බලාගෙන ඒකට ඇක්චුවල් ටෙම්ප්ලේට් එක හදන එක. ඉතින් මේගොල්ලෝ ගොඩාක් වෙලාවට CAD software භාවිතා කරනවා. ඉස්සරහ ගොඩක් වෙලාවට අතින් තමයි මේ ටෙම්ප්ලේට්ස් හැදුවේ. දැන් ගොඩාක් තාක්ෂණයේ දියුණු වෙලා තියෙන නිසා CAD software තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. ඒ වගේම pattern draping කරනවා සමහර වෙලාවට dummies use කරලා. ඉතින් මේගොල්ලගේ responsibility එක තමයි මේ වගේ works කරන එක. ඒගොල්ලෝ ගොඩාක් සම්බන්ධ වෙන්නේ fashion design එකක හෝ garment technologies එක. Stylist. Stylist ලා ගොඩාක් වෙලාවට ඕමනා වෙනවා म्यूजिक कॉन्सर्ट वलट कैटवॉक शोस वलट टीवी शोस वलट म्यूजिक इवेंट्स वलट वगे गुडाक एंटरटेनमेंट इवेंट्स वलट वगे देवाल वलट मैं स्टाइलिस्ट लव हायर करना. ඉතින් මේ ස්ටයිලිස් කරන්නේ තමයි කස්ටමර්ව රිකුවයර්මන්ට් එකට අනුව
ඒ ඉවෙන්ට් එකට අදාළව ලෑස්ති කරන එක. ක්ලෝත්ස්, ඇසසරීස් මේ හැමදේම කස්ටමර්ට මැච් වෙන විදිහට තැනට අදාළව මැච් කරලා කස්ටමර් ලෑස්ති කරන එක තමයි මේ ස්ටයිලිස් කෙනෙක්ට කරන්න තියෙන රෙස්පොන්සිබිලිටි එක. ඉතින් මේගොල්ලෝ ගොඩාක් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ, ඒ වගේම මියුසිෂියන්ස්ලාට, ඇක්ටර්ස්ලාට, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩාක් තැන්වල මේ ස්ටයිලිස්ට්ලාට ජොබ් ඔපචුනිටීස් ගොඩාක් තියෙනවා. पर्सनल स्टाइलिस्ट पर्सनल शॉपर इतने मेवागे आय गोडाक हायर कराने गोडाक समाज प्रसिद्ध आय इतने स्टार टाइप पे क्या था मैं गोलांग हायर कराने गोडाक लाउट म्यूजिशियंस ला एक्टर्स ला सिंगर्स ला गोडाक का ये मैं गोलांग हायर करने थी मैं गोलांग ड्यूटी का था मैं स्टार्स ला था ये गोलांग होंडे में लुक के इन हेल्प कराने एक ඊළඟට අපි කතා කරන්න යන්නේ ෆැෂන් මර්චන්ඩයිසර්ස් ඉතින් ෆැෂන් මර්චන්ඩයිසර්ස් ලා ගත්තම මේගොල්ලෝ ගොඩක් වෙලාවට වැඩ කරන්නේ බයස්ලත් එක්ක. ඉතින් මේගොල්ලගේ ඩියුටි එක තමයි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි වෙලාවට හරි ටයිම් එකට මොන ස්ටෝර් එකකට යවන්න ඕනේ වගේ සේල්ස් සම්බන්ධ සියලුම ඩියුටිස් බලන්නේ මේ ෆැෂන් මර්චන්ඩයිසර්ස් ලා. ඉතින් ෆැෂන් මර්චන්ඩයිසර්ස් ලා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ සේල්ස් ප්‍රොමෝෂන්ස් වගේ සේල්ස් සම්බන්ධ ගණදෙනු එක්ක. विशुअल मर्चेंडाइजर्स ला विशुअल मर्चेंडाइजर्स ला गेन कथा करद्दी मम ओगलन्ट पोडी उदाहरणयक् देन्न समहर वेलावट अपि शॉप्स वलट गियाम अपि दकिनवा शॉप एक गोडाक लस्सनट पिलिवलट क्रमानुकूलव हदला तियेनवा गोडाक हित एदबेद गन्ना सुलु विदिहट इतिन मे देवल करन्ने विशुअल मर्चेंडाइजर विशुअल मर्चेंडाइजर के ड्यूटी एक तमा फैशन स्टोर एक कस्टमर एदबेद गन्ना सुलु विदिहट लस्सनट प्रतिनिर्माणय करन एक फैशन राइटर्स ला गोडाक केलावट देखला ऐति वेबसाइट्स वल आर्टिकल्स वल फैशन मैगज़ीन्स वल फैशन संबंध अलुत अलुत न्यूज़ लियना इतिन मे देवल लियान्ने फैशन राइटर्स ला इतिन फैशन राइटर्स ला गोडाक केलावट में प्रिंटेड माध्यमे थमा वैड कराने फैशन शोस एहेम नैत्तम फैशन वीक्स वगे फैशन रिलेटेड मोनहारी उत्सवयक तियेद्दी ए इवेंट एक कवर करला आर्टिकल लियन एक थमा मे फैशन राइटर्स ला कराने ग्राफिक डिजाइनर्स ला ग्राफिक डिजाइनर्स ला गत्तोत फैशन क्षेत्रेट अमतर गोडाक क्षेत्र वल मे ग्राफिक डिजाइनर्स ला व्याप्तिला इन इतिन एगोलो फैशन क्षेत्रेटत गोडाक संबंध मेगोलो फैशन क्षेत्रे कराने अपि हितमु वेबसाइट एकट एहेमत नैत्तम मुकक्खारी मैगज़ीन एकट एहेमत नैत्तम फैशन संबंध मुकक्खारी देहकट ग्राफिकल इवेंट्स वलट मुकक्खारी निर्माणय करगन्न अवश्य नम मे ग्राफिक डिजाइनर्स ला यूज करना समहर वेलावट एसेसरीज एहमंदता क्लोथ्स वगे देवल वलट गोडाक लोकु प्रमोशन्स ओनु नाम इतिन मे ग्राफिक डिजाइनर्स ला यूज करला ग्राफिक्स निर्माणय करना इतिन ग्राफिक डिजाइनर्स ला फैशन क्षेत्रेत गोडाक अपिट दकिन्न हम्बेना फैशन फोटोग्राफर्स ला फिल्म मेकर्स ला गोडाक केलावट अपि नितर दकिन फैशन संबंध वीडियोस फिल्म्स हदन्ने मे फैशन फिल्म मेकर्स ला එවගේම තමා ෆැෂන් සම්බන්ධ ෆොටෝ ෂූට්ස් කරන්නේ මේ ෆැෂන් ෆොටෝග්‍රැෆර්ස්ලා. ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් එකක අලුත්ම කලෙක්ෂන් එක එළි දක්වන්න ඕන නම් මේ ෆැෂන් ෆොටෝග්‍රැෆි කරනවා ෆැෂන් ෆොටෝග්‍රැෆර්ස්ලා යූස් කරලා. එහෙම නැත්නම් වීඩියෝස් හදනවා, ෆිල්ම්ස් හදනවා මේ ෆැෂන් ෆිල්ම් මේකර්ස්ලා යූස් කරලා. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති පොඩි උදාහරණයක් විදිහට අද කොරෝනා තත්ත්වය නිසා ගොඩාක් බ්‍රෑන්ඩ්ස් වලට ගොඩාක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් වලට තමන්ගේ ලයිව් ෆැෂන් ෂෝස් තියන්න බැරි වුණා. ඉතින් ඒ අවස්ථාවල ඒගොල්ලෝ කළේ තමන්ගේ අලුත්ම කලෙක්ෂන් එක ෆැෂන් ෆිල්ම් එකක් විදිහට එළි දක්වපු එක. ඉතින් මේ වගේ ෆැෂන් ෆිල්ම්ස් හදලා තියෙන්නේ මේ ෆැෂන් ෆිල්ම් මේකර්ස්ලා. ඒ වගේම තමයි අපි ගොඩක් වෙලාවට ෆැෂන් ටීවී එකේ එහෙම දකින ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් හදන්නේත් මේ ෆැෂන් ෆිල්ම් මේකර්ස්ලා. ඉතින් ගොඩක් වෙලාවට ඩිසයිනර් එක්ක එකතු වෙලා ලස්සන ලොකේෂන් තෝරගෙන ෆැෂනබල් විදිහට මේගොල්ලෝ මේ වැඩේ කරනවා. फैशन ब्लॉगर ब्लॉगर इतने मेकना गोगलो दान दिया गोडाक केलावट में फैशन ब्लॉगर्स ला ब्लॉगर्स ला कराने फैशन संबंध देवल वलिंग अनित्ताय इन्फ्लुएंस करने गोडाक केलावट राइटिंग स्किल्स एक एहेम नैत्तम वेबसाइट सोशल मीडिया यूज करनवा एहेम नैत्तम तमागे मॉडलिंग स्किल्स यूज करला मेगोल्लो अनित्ताय फैशन रिलेटेड थिंग्स वलट इन्फ्लुएंस करने का तमा मे फैशन ब्लॉगर्स ला ब्लॉगर्स ला कराने फैशन मॉडल्स ला इतने मे संबंध में वीडियो है कुछ कर लाती है ना इतने माँ गोड़ा मे फैशन मॉडल्स लगे ना आधा खाता के रहने आने ना उगलाट ए पीली बंद गोड़ा थोड़ा थोड़ा देना गान ना और ना मगे वीडियो का बारा ना बुला इतने फैशन संबंध आइटम्स व्या कर ला अनित्ताय इम्प्रेस करने विधि है टा एक समाज इदिरिपात करने का तमाम फैशन मॉडल्स ला करान इतने एक लोग विस्तार देना गान ना मगे वीडियो का तीन एक नरबंद
ෆැෂන් ෆෝකාස්ට් ෆැෂන් ෆෝකාස්ට් එක ඩියුටි එක තමා ෆැෂන් ෆීල්ඩ් එකේ ඉස්සරහට එන්න තියෙන ට්‍රෙන්ඩ් ඇනලයිස් කරලා ෆෝකාස්ට් කරලා කියන එක. ඉතින් අපි හිතමු කලර් ට්‍රෙන්ඩ්ස් එන්න පුළුවන්, ෆැබ්‍රික් ට්‍රෙන්ඩ්ස්, ඒ වගේම ටෙක්ස්ටයිල් ට්‍රෙන්ඩ්ස්, මේ වගේ ට්‍රෙන්ඩ් සම්බන්ධ ඉදිරියේදී වෙන්නේ මොනවද කියන එක තමා මේගොල්ලෝ ෆෝකාස්ට් කරලා කියන්නේ. ඉතින් මේගොල්ලෝ මේ තොරතුරු හොයාගත්ත විස්තර රීටේලර්ස්ලට දෙනවා ඒගොල්ලන්ගේ වැඩ පහසු කරන්න. रीटेल मैनेजर्स रीटेलर्स तमंग फिजिकल स्टोर्स सेवकियां मैनेज कर रीटेल मैनेजर्स हय कर कॉपीराइटर्स कॉपीराइटर्स गुडाट पाइचन मुका प्रोडक्ट विस्तर लिया सोशल मीडिया वाले वेबसाइट्स वाले फैशन रिलेटेड प्रोग्राम वाले डीटेल्स लिया कॉपीराइटर्स यूज कर सोशल मीडिया असिस्टेंट ඔගල ගොඩක් වෙලාවට නිතර දකින්න සමහර ෆැෂන් ස්ටෝර්ස් වල වෙබ්සයිට් තියෙනවා, එහෙම නැත්නම් Facebook Instagram pages තියෙනවා. ඉතින් මේවල වැඩ කරන්න තමා මේ social media assistants ලව යූස් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට සමහර ප්‍රොඩක්ට්ස් ඉල්ලලා messages එහෙම දාන්නේ. අන්න ඒ වලට reply කරන්නේ මේ social media assistants ලා. event managers ලා ගොඩක් වෙලාවට කරන්නේ ෆැෂන් සම්බන්ධ parties, events වගේ දේවල් plan කරන එක. टीचर्स ला लेक्चर्स ला इतिंग हम फील्ड है करने वागे दैनु में विदा देने लेक्चर के निखारी टीचर के निखारी अवश्य फैशन फील्ड है करने इतिंग में फैशन फील्ड के तमान एकतु कर गात तो दैनु में अनित्ता इट किया देने तमाम में फैशन लेक्चर्स ला टीचर्स ला इन गुड़ा के लवर यूनिवर्सिटीज वर्ट विदा करे आए तने वर्ट संबंध ला मे गोल अपिट नो दान्न गुड़ाक आए फैशन संबंध ये गोल दान्न दैनु में विदा देना මේ ෆැෂන් ෆීල්ඩ් එක ගැන කතා කළොත් ෆැෂන් ෆීල්ඩ් එක කියලා කියන්නේ ගොඩාක් ලොකු රැකියාව අවස්ථාවලින් පිරිච්ච ෆීල්ඩ් එක. ඉතින් අද මම කතා කළේ මේ තෝරගත්ත රැකියා කිහිපයක් ගැන විතරයි. ඉතින් ගොඩාක් ලොකු රැකියාව අවස්ථා මේ ෆැෂන් ෆීල්ඩ් එකේ තියෙනවා. ඉතින් මම අද කතා කරපු දෙයින් ඔයගොල්ලන්ට ලොකු දැනුමක් හම්බෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයගොල්ලෝ කැමති නම් මගේ channel එක එක දිගටම බලලා එන්න. මගේ